අයිබෝවන් මේ කතාවත් අපේ ගමේ සිදුවන ඇත්ත කතාවක්. අපේ ගමේ මැදහරියට වෙන්න සමරකෝන් වත්ත කියන ඉඩමක් තියෙනවා. සමරකෝන් කියන කට්ටියකට අයිතිද මක් නිසා තමයි ඉස්සර ඉඳලම ඉඩමට සමරකෝන් වත්ත කියලා කියන්නේ. ඒ අයගේ පරම්පරා ගානත් දිවිගේපු පරණ නිවසක් මේ වත්ත ඇතුළට වෙන්න තියෙනවා. මහපාරට ඒ ගෙදර පේන්නේ නැත්තේ විශාල ඉඩමේ මැද්දට වෙන්න මේ පරණ ගෙදර හදලා තියෙන නිසයි. මුළු ඉඩමේම සාදීකාගස් හැදලා තියෙන නිසා දවල්ටත් ඒ ඉඩම තියෙන්නේ තද අඳුරක. පරම්පරාවේ මහගෙදර නිසාද කොහෙද මේ ගෙදර පවුල් තුනක් ජීවත් වුණා. වර්තමාන පරම්පරාවේ ජීවත් වෙලා ඉන්න සහෝදරයන් තුන්දෙනාගේ පවුල් තුන තමයි මේ විශාල ගෙදර ජීවත් වුණේ. මේ සහෝදරයන්ගේ වැඩිමනා තමයි මහින්ද මාමා, දෙවනියා සරත් මාමා, තුන්වෙනියා නිමල් මාමා. මේ සහෝදරයන් තුන්දෙනා පොඩි කාලේ ඉඳලා පුදුම එකමුතුකමකින් ආදරයකින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසාම පරම්පරාවෙන් උරුමුණු ඉඩම් කඩන්වත් බෙදාගෙන වෙන් වෙලා ජීවත් වෙන්න මේගොල්ලෝ කැමති වෙලා නැහැ. තරුණ වයස එළඹුණාට පස්සේ මේ තුන්දෙනාම විවාහ වෙලා මේ යහගෙදරම පදිංචි වෙලා තියෙනවා. වැඩිමහල් සහෝදරයන් දෙන්නගේම බිරින්දාවරු හරිම සමීපයකින් ජීවත් වුණේ. බාලයාගේ බිරිඳ වුණ මංගලිකා නැන්දා නම් අනිත් අයත් එක්ක එතරම් හොඳින් ඉඳලා නැහැ. ඒකට හේතුව තමයි එයාට තම සැමියා සමග වෙනම ජීවත් වීමට අවශ්‍ය වීම. මේ හේතුව නිසා එයා හැමදාම නිවල් මාමත් එක්ක රණ්ඩු වෙනවලු අයියලාට කියන මේ දේපළ වලින් අපේ කුටස වෙන් කරගන්න කියලා. මේ සහෝදරයන් තුන්දෙනාගෙන් වැඩිමලාවන මහින්ද මාමට දරුවන් දෙන්නෙකුත් දෙවනියාවන සරත් මාමට දරුවන් දෙන්නෙකුත් හිටියා. ඒත් බාලයාමුණ නිමල් මාවට නම් දරුවන් හිටියේ නෑ. මහින්ද මාමගේ දෙවනි දරුවා වුණු කතික මගේ වයසමයි. පොඩි කාලේ ඉඳලා අපි සෙල්ලම් කළේ ඉස්කෝලේ ගියේ එකටම නිසාත් මම නිතරම මගේ යාළුවෙක් ගෙදරට යනවා එනවා. ඉතින් මංගලික නැන්දා කොච්චර නිමල් මාමයි කරන්න වුණත් එයා නම් ඒකට කොහෙත්ම කැමති වෙලා නැහැ. හැම වෙලේම එයා කියලා තියෙන ලොකු අයියා අපිට නරකක් කරන එකක් නෑ, එයා කැමති දවසක ඕවා බෙදලා දෙනකම් ඉමු කියලා. මේ විදිහට රණ්ඩු වෙන පටන් ගත්ත නිමල් මාමාගේ නැන්ද ටික කාලයක් යද්දි නිමල් මාමත් එක්ක විතරක් නෙමෙයි ඒ ගෙදර හිටිය හැමෝ එක්කම රණ්ඩු වෙන පටන් ගත්තලු. සමගියෙන් තිබුණ ගෙදර මේ නැන්ද නිසා යුද පිටියක් වෙන්න ගත්තලු. මෙහෙම විදිහක පාට මේ නැන්ද අසනීප වෙන්න ගත්තා. නිමල් මාමත් දන්න හැම තැනකටම අරන් ගියා නැන්දව හොඳ කරගන්න. ඒත් නැන්ද එන්න එන්න දුර්වල වුණා. අන්තිමේදී අවිද ගන්න බැරුව එක්තැන් වුණා. ඉතින් මේ වැඩවලට සෑහෙන ගානකුත් වියදම් වුණා. පරම්පරාවෙන් මේ සහෝදරයන් තුන්දෙනාට අයිතුණු විශාල ඉඩම් ප්‍රමාණයෙන් ඉඩම් තුන හතරක්ම මේ වියදම් නිසා විකුණන්න මෙයාලට සිද්ධ වුණා. ඒත් තමන්ගේ සහෝදරයාගේ බිරිඳ සුවපත් කරගන්න ඕන නිසා අනෙක් සහෝදරයන් දෙපාරක් මුසිතා මේ හැමදේම කළා. ඒත් ලෙඩ ඇඳට වැටලා ගිය මංගලිකා නැන්දනම් ඒ හැමෝටම නිතර දෙවේ ශාප කරා. මේ විදිය රොත්බලලා හිටිය මංගලිකා නැන්දර එක දවසක් හොඳටම අමාරු වුණා. ඒ ආරංචිය අහලා අපිත් කතිකලාගේ ගෙදරට ගියා. මංගලිකා නැන්ද අමාරුවෙන් කෙදිරිගා ඉන්න ගමනුත් බලන්න එන අයට බයිනවා. තොපි මම මැරුණද කියලාද බලන්න ආවේ? තොපි සේරම මුන් එක හවුල් වෙලා තමයි මේ දෙක් කළේ. මම තොපි කෙක්ටවත් යහතින් ඉන්න දෙන්නේ නෑ. ඔය විදිහට හැමෝටම ශාප කර කර හිටිය මංගලිකා නැන්ද අන්තිම පණ අදින්න ගත්තා. මහින්ද මාමයි සරත් මාමයි තව ගමේ වැඩි හිටියන් දෙතුන් දෙනෙක් එකතු වෙලා මංගලිකා නැන්ද ළඟට වෙලා පිරිත් කියන අතරේ මංගලිකා නැන්ද අන්තිම හුස්ම හෙළුවා. තමන්ට කොච්චර ශාප කරත් බැනවැදුනත් මංගලිකා නැන්ද ගැන පවුල හැමෝම ගොඩක් දුක් වුණා. ඒ නිසාමද කොහෙද මංගලිකා නැන්දගේ අවසන් කටයුතු කිසිම අඩුවක් නැතුව කරන්න අනෙක් හැමෝම මඟ බලාගත්තා. මිනිය භූමි දානය කළෙත් මහගෙදර ඉඩමමයි. ඒත් මල ගෙදර ඇවිත් හිටිය ගමේ සමහරු නම් කිව්වේ ආයි ඉතින් මේ ගෙදර නම් තොයිල් නටන්නම වෙයි කියලා. ඇයි ඉතින් මංගලික නැන්ද මැරුණේ ලොකු වෛරයකින් හැමෝටම ශාප කරමින්. ඔය විදිහට අවසාන කටයුතු කෙරලා හත් දවසේ බණ කියන දවසත් ආවා. හේවිසි ගහලා ශබ්ද පූජාවක් පවත්වලා ගමේ පන්සලේ ලොකු හාමුදුරුව වැඩමවලා හත් දවසේ බණකුත් කියෙව්වා. එහෙම මණ කියලා හාමුදුරුව ආපෝ පන්සලට වැඩියා විතරයි. කතිකලාගේ අම්මා වන කාන්ති නැන්දාගේ ඇතුළේ ඉඳලා යටගිරියෙන් කෑ ගහගෙන මිදුලට දුවන් ආවේ. මංගලිකා මංගලිකා කාමරේ ඇතුලේ කියාගෙනයි බණ අහන්න ඇවිත් හිටියේ. අයත් කලබල වෙලා ගේ ඇතුළට දුවන්න ගියේ මේ කලබලේ මොකද්ද කියලා බලන්නයි. මමයි කතික ඒ අය පිටිපස්සෙන් දුවගෙන ගියා. ඒත් වැඩිහිටි අය අපිට ඇතුළට යන්න දුන්නේ නැහැ. ඒ අතරේ හොඳටම බය වෙලා ගැහිගේ හිටියේ කාන්ති නැන්දා එතන හිටියේ කට්ටියට සිද්ධවන දේ කියන්න පටන් ගත්තා. බණ අහලා ඉවර වෙලා කාන්ති නැන්ද ගියාලු මංගලිකා නැන්ද හිටපු කාමරයට බඩු වගයක් ගන්න. කාමර ඇතුළට ගිහින් ලයිට් එක දානකොට මංගලිකා නැන්ද කොන්නෙත් කඩාගෙන ඇඳ උඩ ඉඳගෙන ඉඳලා එකපාරටම කාන්ති නැන්ද දිහා බලලා මංගලිකා නැන්දගේ මූණ බලන්න බැරි තරම් විරූප වෙලාලු. හරියට යක්ෂණියක් වගේලු. අන්තිම වෙලා පණ ඇති විදිහට උගුරේ යටින් ගොරගොර කාලා සද්දෙකුත් ඇහෙනවලු. එක දෙකම කාන්ති නැන්ද කෑ ගහගෙන එළියට දුවන් ඇවිත් තියෙනවා. ඔය කතාව කියන අතරේ ගිය ඇතුළට ගියපු ගමේ අයත් ආපහු මිදුලට ආවා. එයාලා යනකොට මංගලික නැන්ද හිටියේ කාමරේ තිබුණු බඩු මුට්ට හැමතරම විසුරලා දාලාලු.
ගුර යටින් කැරෙන ගොරගොර සද්දේ යටත් ඇහිලා තියෙනවා. මේ වෙලා වෙනකොට ගෙදර හිටිය හැමෝම වගේ මිදුලේ හිටියේ. එක පාටම ගේ ඇතුලේ බඩු පෙරලෙන බඩු පොළවේ ගන්න සද්දයක් අපි හැමෝටම ඇහුණා. ඒ විතරක් නෙවෙයි, ඇරලා දාලා තිබුණු ඉස්සරහා දොරෙන් සමහර බඩුත් මිදුලට විසිවුණා. මේ වෙන්නේ මොකද්ද කියලා බලන්න ගේ ඇතුළට යන්න ගියව මහින්ද මාමටත් යන්න ලැබුණේ ඉස්සරහා දොර ළඟට විතරයි. ගේ ඇතුළේ ඉඳලා එළියට විසි වෙලා ආව මැටි පිගානක් නල්ලේ වැදිලා මහින්ද මාමගේ නල්ලෙන් ලේ ගලන්න පටන් ගත්තා. එතන හිටිය ගමේ අය පිරිසක් ඉක්මනින් මහින්ද මාමව බෙහෙත් දාන්න එක්කන් ගියා. මේ විදියට තව දුරටත් ඒ ගෙදර ඉන්න අපහසු නිසා ඇවිත් හිටිය ගමේ අනික් අය කතිකලාගේ ගෙදර අයව තාවකාලිකව ගමේ වෙන ගෙදරකට එක් කරගෙන ගියේ පහුවදා එළිය වැටුණට පස්සේ කරන දෙයක් කරමුයි කියලයි. මමත් එතන හිටිය අපේ ගෙවල් පැත්තේ කට්ටියත් එක්ක ආපහු ගෙදර ආවා. නිදාගන්න ගියාට නිින්දක් නම් ලැබුණේ නැහැ. හැපි වෙනකොටම ඒ සිද්ධිය මතක් වෙනවා. කාමරේ ලයිට් එකක් දාගෙන සෑහෙන වෙලාවක් ඇහැරගෙන හිටිය මට පාන්දර නිින්ද කියන් තිබුණා. එදාට පස්සේ මට කතිකලාගේ ගෙවල් පැත්තන යන්න ලැබුණේ නැහැ. ඒත් රෑ විතරක් නෙවෙයි, මහදවාලෙත් කතිකලාගේ ගේ ඇතුලේ මංගලික නැන්දගේ අවධාරය පේන්න ගන්නවා කියලා අපේ අපච්චි අම්මා කියනවා මට ඇහුණා. කොහොම හරි ඔය හේතුව නිසාම කතිකලා මහ ගෙදර අතහැරලා දාලා කුලි ගෙදරක පදිංචියට ගියා. එයාලා ගෙදර තිබුණු බඩුමුට්ටු කිසි දෙයක් ගෙදරින් එළියට ගෙනියන්න හම්බ වෙලා නැහැ. කතිකලා ගමෙන් ගියාට පස්සේ එයාලගේ ගෙදරයි ඉඩමයි පාළුවට ගියා. ඒ වගේම හවස කළුවර වැටලට පස්සේ ඒ ඉඩම ළඟින් වැටලා තියෙන පාරේ ගමන් කරපු ගමේ ගොඩක් අයට උගුර යටින් නැගෙන ගොරගොර ශබ්දයක් ඇහිලා බය වෙලා තියෙනවා. ඒ වගේම සමහර අය මංගලික නැන්දගේ අවතාරය දැකලත් බය වෙලා තියෙනවා. ගමේ අයට මේ සිද්ධිය වෙන කරදර නිසාම අපේ අංගම්මන සීයා මංගලික නැන්දගේ අවතාරයට ඊඩමෙන් පිටතට එන්න බැරි වෙන විදිහට ගුරුකමක් කරාලු. එදා ඉඳලා ගමේවත් පාරවල්වලත් මේ අවතාරය කාටවත් දකින්න ලැබිලා නැහැ. ඒත් කතිකලාගේ ඉඩමේ හොරෙන් සාධික කඩන්න ගියපු කොල්ල වගේකට නම් හොඳටම බය වෙන්න වෙලා තියෙනවා. කොහොම හරි තවමත් මංගලික නැන්දගේ අවතාරය සමරකෝන් මැත්තේ සැරසෙන බව නම් ගමේ හැමෝම විශ්වාස කරනවා. ඉතින් යාළුවනේ, ඔයගොල්ලන්ගේ අදහස් අපිට කමෙන්ට්ස් වලින් කියන්න. මේ වගේ වීඩියෝස් තවත් ඉස්සරහට බලන්න ඕන නම් ක්ලික් වද්දා channel එකට අනිවාර්යයෙන් subscribe කරන්න. ඔයගොල්ලන්ට ජය වේවා.